ඔයා වොෂ් එකක් එහෙම දාගෙන රිලැක්ස් වෙලා ඉන්නකෝ. ඕවා සුළු දේවල්නේ දරුවෝ, වැඩේ කෙරුණා කියලා හිතාගන්නකෝ. සුළු වැරදිවලට කථිකාචාර්යවරයෙක් සිසුවියන්ට දෙන අමුතු දඬුවම්. ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, එවාගෙම රූපවාහිනී වැඩසටහන් දේශකයෙක්. කොටින්ම නම කිව්වම ඕනම කෙනෙක්ට ආයයාද කියන වචනය කටට එන තරමේ ප්‍රසිද්ධ චරිතයක්. ඇයට අපි ඉසුරි කියලා කියමු. ඇය ඉතා අසීරු අඩියක ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තැරවියක්. ඉසුරි කියන්නේ ඉගෙන ගන්න එතරම් උනන්දුවක් දක්වන කෙනෙක් නෙමෙයි. වැඩිපුරම කළේ ඉගෙනීමට අදාළ නැති දේවල්. ඒ නිසාම ඇයට පාඩම් වැඩ කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉසුරි වසර අවසාන විභාගයේදී තමන්ට විභාග වෙනුවෙන් ගන්න පුළුවන් නරකම උත්සාහය ගන්නවා. ඒ තමයි ගෙඩි පිටින් සටහන් කමිසය ඇතුළේ අරගෙන යන එක. හැමෝගෙම ඇස් වහලා ඉසුරි සටහන් එකින් එක එළියට අදිමින් උත්තර දීමින් ඉන්න අතරේ ඇයව විභාග පරීක්ෂකවරයෙකුට අහුවෙනවා. ඔහු ඇයව විභාග ශාලාවෙන් එළියට දාලා විනය පරීක්ෂණයකට යොමු කරවනවා. කතාව පටන් ගනි දැන්. කාලිංග කියන්නේ විනය පරීක්ෂක කමිටුවේ බලවත් සාමාජිකයෙක්. ඉසුරි හැකිතරම් මේ කාරණාව ගොඩින් බේරගන්න සමාව ඉල්ලමින් අසාර්ථක උත්සාහයක යෙදෙනවා. කාලිංග දැල එළනවා. දරුව, මට ඔයාගේ නම්බර් එක දෙන්න. බය වෙන්න එපා. අපි මේක ගොඩින් බේරගමු. මම ඔයාට කතා කරන්නම්. අපි මේ ගැන පුද්ගලිකව හම්බ වෙලා කතා කරමු. ඉසුරි දෙපාරක් නොහිත තමන්ගේ දුරකථන අංකය කාලිංගට දෙනවා. ඒ වගේම ඔහුගෙන් එමතුමක් එනකම් බලාගෙන ඉන්නවා. මොකද ඉසුරිට මේ විභාගය රැකගන්න ඒක හුඟක් වැදගත්. කාලිංග එක හවසක ඉසුරිට එමතුමක් දෙනවා. මං ඔයාට ලොකේෂන් එක වට්ස්ඇප් කරන්නම් දරුවෝ. ඔයා තව පැයක් ඇතුළත එන්න. මට පුළුවන් ඔය ඉන්ක්වයරි එක ගොඩ දාලා දෙන්න. ඉසුරි කාලිංගියපු ලොකේෂන් එකට යන්න බස් එකට ගොඩ වෙන්නේ එවෙලෙමයි. ඒක සුවිසල් මන්දිරයක්. සේවකයෙක් ඇවිත් ඉසුරිව පැති ගේට්ටු පියනකින් ඇතුළට ගන්නවා. ඊට පස්සේ ඔහුම ඒව දෙවෙනි මහලේ කාමරයකට ඇරලනවා. ඔයා වොෂ් එකක් එහෙම දාගෙන රිලැක්ස් වෙලා ඉන්නකෝ. මම එන්නම්. ඉසුරිට වෙන විකල්පයක් නැහැ. ඇයට තමන් විසින් ඇති කරපු අවුල් සියල්ල මේ ක්‍රමයට ලිහා ගන්න වැර වෙන කරන්න දෙයක් නැහැ. ඔහු ඉසුරි නාන කාමරය ඇතුළේ ඉන්න අතරේම දොර ඇරගෙන ඇතුළට යනවා. ඇය ස්පර්ශ කරමින් සරාගී රංගනයක යෙදෙන්න පටන් ගන්නවා. ඉසුරි ඒ වයසක රැළි වැටිච්ච ලොම් පිරිච්ච ශරීරයට අවනතවන්නේ අපුලින් පිළිකුලින්. ඔහු සුළු දේවල්නි දරුවෝ, හෙට ඉන්ක්වයරීකට ඇවිත් වරද පිළිගන්න, සමාව ඉල්ලන්න, වෙන මුකුත් කියවන්න යන්න එපා. මම හෙට හවස පේපර් එකට ඔයාව එක්සෑම් හෝල් එක ඇතුළට යවනවා. වැඩේ කෙරුණා කියලා හිතාගන්නකෝ. ඉසුරි කාලකන්න හැඟීමකින් ඔහේ වැතිරලා හිටියා. අපිට කිසිම දෙයක් කරගන්න බෑ. මේක උන්ට පත්තියන් වෙච්ච පුරුද්ද. අපි වැරදි කරනකම් උන්ට සැප, ඌරෝ කැකුණ තනනකම් හබන් කකුලන්ට රජමගුල්. ඉසුරි කිව්වේ කාලිංග කතා කරන වෙලාවට ආයෙම එන්න පොරොන්දු වෙලා ඔළුව තෝත්තුවාවෙන් බස් එකේ ජනේලය අයිනක වාඩි වෙමින්. මට ඇයට දෙන කිසිම අවවාදයක් උපදේශයක් තිබුණේ නැහැ. මිනිස්සු නෙලන්නේ තමන් වපුරන දේ.